කක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. තෙරුවන් සරණයි. එතකොට අන්න භාගතුන් වහන්සේ පෙන්වා දුන්නා, මම ඔබට කෙටියෙන් මුත් ඒ ගාථා වර්ථය පහදලා දුන්නොත්, දැන් ඔබ දන්නවා මේ දැන් මේ ලෝකේ තියෙන අන්ත ආත්මයක් ඇද්ද, ආත්මයක් නැද්ද, ආත්මයක් ඇද්ද නැද්ද කියකි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ආත්මයක් ඇත කියකි ඉන්නත් එපා, ආත්මයක් නැත කියකි ඉන්නත් එපා. තිම්බරුක, අචේල කස්සප, කච්චායන ගොත්ත, ඔහොම සූත්‍ර ගොඩක් තියෙනවා. තව ඕන තරම් තියෙන සූත්‍ර දේශනා. මේ හැම එකකම පෙන්නනවා මේ සබ්බං අත්ති සබ්බං නත්ති කියන මේ අන්තවලට බහින්න එපා. සියල්ල ඇත කියලාත් ගන්න එපා, සියල්ල නැත කියලාත් ගන්න එපා. එහෙනම් හේතු ඇති කල්ලි ඇත, හේතු නොමැති කල්ලි නැත. නිකම් ඇත නැත කියලා අන්තවලට බහින්න එපා. දේමේ භික්කවේ අන්තා පබ්බජිතෙන් නැසී විතබ්බා. මහණ, මේ අන්තයන්ගෙන් බැහැර විය යුතුයි කියලාමයි ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නව ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඇසුරෙන්. එතකොට අන්න බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන්න, එක්තරා බමුණෙක් ඇවිල්ලා මෝලියපක්ගුණ ඉන්න බමුණ ගොඩ වච්චගොත්ත ආදී බ්‍රාහ්මණය ඇවිල්ලා, තව ඉන්නව ගොඩක් එහෙම නම්ගම් වශයෙන් කියන්නේ තව ඉන්නව විශාල පිරිස මේලා කියන කාලිමදි ඇවිල්ලා බුදුරජාණන් වහන්සේකින් අහනවා, භාගතුන් වහන්ස ආත්මයක් ඇද්ද ආත්මයක් නැද්ද කියලා. උන්වහන්සේ නිශ්ශබ්ද වෙන්න උත්තර දෙන්නේ. ආත්මයක් ඇද්ද කියලා ඇහුවාමත් නිශ්ශබ්ද හිටියා. ආත්මයක් නැද්ද කියලා ඇහුවාමත් නිශ්ශබ්ද හිටියා. අත්තත්ත කියලා සූත්‍රයක් තියෙනවා. අන්න ඒ සූත්‍රය භාගතුන් වහන්සේකින් ඒ ওই ප්‍රශ්නේ අහන හැටිගෙන තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා පස්සේ ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද හාමුදුරුවෝ, භාගතුන් වහන්සේ ඒ ආත්මයක් ඇද්ද කියලා ඇහුවාමත් ඔබ වහන්සේ නිශ්ශබ්ද හිටියා. ආත්මයක් නැද්ද කියලා ඇහුවාමත් ඔබ වහන්සේ නිශ්ශබ්ද හිටියා. ඇයි ඒ භාගතුන් වහන්සේ? ආනන්ද, යම් හේකින් මං ආත්මයක් ඇත කියලා කිව්වනම් ඔව් ශාස්ත්‍ර දෘෂ්ටියට වැටිලා සදාතනික ආත්මයක් සංසාරي සැරිසරනවා කියන මුලාවට පත් වෙනවා. හදිසියත් මම ආත්මයක් නැත කියලා කිව්වනම් මේ කිසිම ආකාරයකින් මේ අත්භවයේ තුල කර්මානුරූප පැවැත්මක් නැහැ කියලා උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. මරණින් පස්සේ පැවැත්මක් නැත, මෙතනින්ම සියල්ල හමාරයි කියලා. එතකොටත් ඔහු විනාශ දෘෂ්ටියකට වැටෙනවා. එහෙනම් ආනන්ද, මම ආත්මයක් ඇත කිව්වත් වච්චගොත්ත විනාශ වෙනවා, ආත්මයක් නැත කිව්වත් වච්චගොත්ත විනාශ වෙනවා, ඒ නිසා මම නිශ්ශබ්දව හිටියේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඒ ධර්ම විග්‍රහ කරනවා. ආනන්ද, එහෙම නෙවෙයි. තව සූත්‍රයක ඔය වච්චගොත්ත, මහා වච්චගොත්ත ආදී සූත්‍ර තියෙනවා. කච්චායන ගොත්ත, අචේල කස්සප, තිම්බුරුක ආදී මේ සූත්‍රවල විස්තර වෙන ධර්මය භාගතුන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද, ප්‍රශ්නේ වැරදි. ඔහොම නෙවෙයි ප්‍රශ්නේ අහන්න ඕන. ආත්මයක් ඇද්ද ආත්මයක් නැද්ද කියලා අහපු ගමන් වාදයකටයි සැරසෙන්නේ. එක පිරිසක් වාද කරනවා ආත්මයක් ඇත කියලා. තව පිරිසක් වාද කරනවා ආත්මයක් නැත කියලා. ඒ නිසා අඥානිය හැමතිස්සෙම ඔය ඇත නැත අන්ත දෙකෙන් තමයි ගන්නෙ. අරගෙන වාද කරනවා ලෝකෙත් එක්ක. මොකද ආත්මයක් ඇත කියන එක ඔප්පු කරගන්නත් බෑ උන්ට. ආත්මයක් නැත කියන එක ඔප්පු කරගන්නත් බෑ උන්ට. ඒ නිසා හැමතිස්සෙම වාදයක් තියෙන්නේ මෙතන. එහෙම නෙවෙයි ආනන්ද. එහෙම නෙවෙයි ධර්මයේ දකින්න ඕන. එහෙනම් මෙහෙම දකින්න ඕන ආනන්ද. කොහොමද? ජරාවක් ඇද්ද? ජරාවක් ඇත. නෑ කියන්න බෑ. දැන් ජරාවක් ඇද්ද නැද්ද කියලා ආයි වාදයක් නැහැ. ජරාව කිව්වේ මහලු භාවයේ. ඇස් දෙකටම පේනවනේ. ඊළඟ මරණයක් ඇද්ද? ආයි වාද කරන්න බෑ මරණයක් ඇද්ද මරණයක් නැද්ද කියලා පිළ දෙකකට බෙදිලා වාද කරන්න යෝජක ප්‍රතියෝජක වශයෙන් වාද කරන්න බෑ. මරණයක් ඇද්ද, එක පිරිසක් කියන මරණයක් ඇත, තව පිරිසක් කියන මරණයක් නැත. අනිවාර්යෙන් දෙගොල්ලම මෝඩයෝ. මොකද ඇස් පනා පිටම මරණය පේනවනේ. එතකොට එහෙනම් ජරාවත් පේනෝ මරණයත් පේනෝ. අන්න ආනන්ද, ජරාවත් පේනෝ මරණයත් පේන. ඊළඟට ආනන්ද, ඒ ජරාව මරණය තුල ශෝක පරිදේව, ඒ ජරාවත් මරණය සහිතව ශෝක පරිදේව දුක්ඛ දොමනස උපායාස විද්‍යමානද නැද්ද? විද්‍යමානයි භාගතුන් හස. එහෙනම් ආනන්ද, අන්න එතනින් අපි ධර්මය ගන්න ඕන. අර තැන් දෙකෙන් නෙවෙයි, ඇත නැත කියන අන්තයන්ගෙන් නෙවෙයි. ඒ අන්තයන්ගෙන් ගත්තොත් එහෙම මුලාවටපත් වෙනවා. ඇත්ත නැත තෝරගන්න බැරි වෙනවා. එහෙනම් මෙහෙම බලන්න ආනන්ද, පටිසමුප්පාදයේ කිව්වේ ඒකයි.
හේතුඵල ධර්මයට අනුව බලන්න ආනන්ද කොහොමද? ජරාවක් ඇත, මරණයක් ඇත, ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාස ඇත. එහෙනම් දැන් බලන්න මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාසයන්ට හේතුව මොකක්ද? අන්න එහෙම බලන්න. එතකොට පේනවා ජාති පච්චා ජරා මරණ ශෝක පරිදේවන දුක්ඛ දොමන සුපායාස සම්භවಂತಿ. ජාතිය ප්‍රත්‍යයෙන් තමයි මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාස කියන මේ සමුදය ධර්ම සමුදේ වෙලා තියෙන්නේ, හටගෙන තියෙන්නේ. අන්න ඒ ධම්මා හේතුප්පබෝ තේ සංහේතු තථාගතෝහ. යම් ධර්මයක් හේතුවකින් හටගනීද ඒ හේතුව භාගතුන් වහන්සේ පෙන්වා දෙනු. එහෙනම් ඉස්සෙල්ලම දැන් මුලින් ඉඳලා, ඒ කියන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන කෙලවරේ ඉඳලා. එහෙනම් ඉස්සෙල්ලම ආනන්ද බලන්න මේ ජරා මරණ සහිත දුක්ඛස්කන්ධයක් පවතිනවද නැද්ද කියලා. එතකොට ආයෙ වාද නැහැ. ජරා මරණ සහිත දුක්ඛස්කන්ධයක් පවතිනවා. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයටමයි දුක්ඛස්කන්ධය කිව්වේ. අපි ගැඹුරු විග්‍රහයන්ට ගියොත් නවකයන්ට නැත්තම් අලුතෙන් බණහනට පැටලෙන නිසා මම මේ බොහොම සරලව කියන්නේ. එහෙනම් ආනන්ද ඔන්න ඔතන ඉඳලා බලන්න. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමනස උපායාස කියන දුක්ඛස්කන්ධයක් පවතිනවා. එහෙනම් ආනන්ද දැන් බලන්න ඕන ඒකට හේතුව මොකද්ද? මොකද භාගතුන් වහන්සේ දේශනා කරන්නේ හේතුඵල ධර්මයේනේ. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ ඵලයේ දිහා බලාගෙන ඉන්න එකක් නෙවෙයි. ඵලයේ දුක්ඛස්කන්ධය කියලා කොහොමවත් පේනවා. එහෙනම් උන්වහන්සේ පෙන්වා දෙන්නේ දුක්ඛස්කන්ධේ හටගන්න හේතුව තේසංචෝ නිරෝධේ වං වාදි මහා සමනෝ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දුක්ඛස්කන්ධේ නිරෝධ කරන, ඒ හේතුව නිරෝධ කරන ආකාරය දේශනා කරනවා. මොකද ඵලය නෙවෙයි නිරෝධ කරන්නේ, හේතුව. හේතුව නිරෝධ වීමෙන් ඵලය නිරුද්ධ වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුවක් නිසා නම් මේ දුක්ඛස්කන්ධය හටගන්නේ. ඒ හේතුව බිඳ හැරීමෙන් ඒ දුක්ඛස්කන්ධේ නිරෝධයට පත් වෙනවා. එහෙනම් අන්න ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාස කියන මේ දුක් ගොඩ, මේ දුක්ඛස්කන්ධය හටගෙන තියෙන්නේ කුමන හේතුව නිසාද ආනන්ද? ස්වාමීනි, ජාති හේතුවෙන්. අන්න ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාස සම්භවಂತಿ. ඊට පස්සේ දැන් බලන්න ආනන්ද, ජාතියට හේතුව මොකද්ද? දැන් මගෙන් අහනවනේ දීර්ඝ වශයෙන් මොනවද කියන්නේ කියලා. ඔන්න ඔවා තමයි පැහැදිලි කරන්නේ. එතකොට පැය ගණන් ධර්ම දේශනාව දික් වෙනවා. ඉතින් මම පැය ගණන් ධර්මීය දේශනා කරන්නේ බණ කියන්න ආසාවකටද කියලා බලන්න ඕන ඔබ. දැන් මෙතන කාලය නැහැ, මට විස්තර කරන්න කාලය නැහැ. මම නිසා මාතෘකා පාළි විතරයි කියන්නේ. නමුත් මීට ඉස්සෙල්ලා දේශනා කරපු ධර්ම දේශනා ඔබේ වාසනාවට තියෙන නිසා ඒව අහලා මේ යථා ධර්මය අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ආනන්ද, එහෙනම් බලන්න දුක්ඛස්කන්ධයට හේතුව මොකද්ද? ජාතිය. ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායස සම්භවಂತಿ. ඒව මේ තස්ස කෙවලස් දුක්ඛකන්ද සමුදි හෝති. එහෙනම් මේ දුක්ඛස්කන්ධය දැන් ඔබ විඳින්නේ දුක්ඛස්කන්ධය තමයි. දැන් බලන්න ආයි මාතුල ආත්මයක් ඇද්ද, මාතුල ආත්මයක් නැද්ද? ඔය වාදේ පැත්තකින් තියන්න. ඔබ තුල දුක්ඛස්කන්ධයක් ඇද්ද නැද්ද කියලා බලන්න. එතකොට පෙනී දුක්ඛස්කන්ධයක් පවතිනවා. මහලු වෙච්ච ආකාරයක් පේනවා. උපදේශිත දැන් මහලු වෙලා ඉන්නේ. ටික ටික මහලු වෙනවා. ඒකට කියන්නේ ජරාව කියලා. ජරාව. ජරා ජීර්ණ වෙනවා, දිරල යනවා. මහලු භාවයක් පේනවා. ඔබ තුල මරණයක් පේනවා. කොයි වෙලාවක හරි මරණයක් දැන් උදාවේ කොයි වෙලාවක හරි හොම යනකොට. ඒ වගේම ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ඒ ටිකත් පේනවා. එහෙනම් අන්න තමන් යනුවෙන් අර්ථකථනය කරලා තියෙන දුක්ඛස්කන්ධයක්. දැන් ওই දුක්ඛස්කන්ධයට හේතුව මොකද්ද? ජාතිය. ජාති ප්‍රත්‍යයෙන් තමයි හටගත්තේ. ඊළඟට බලන්න ආනන්ද, ජාතියට හේතුව මොකද්ද? ජාතියට හේතුව ස්වාමීනි භවය. භවපච්චය ජාති. ආනන්ද, භවයට හේතුව මොකක්ද? විස්තර කරන කාලේ නැහැ. භවය කියන්නේ කර්ම භවය. කර්ම භවයට හේතුව මොකක්ද ආනන්ද? කතමෝච භික්කවේ කම භව, කතමෝච භික්කවේ භව, අතිබික්කවේ කම භව, අතිබිත්ත අතිබික්කවේ කම භව, උප්පත්ති භව, කතමෝච භික්කවේ කම භව, පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර, කර්ම ශක්තිය, පින පව, සහ මේ අරූපාවචර කුසලයේ සුද්ධ සිංහලෙන් කිව්වොත් කෙටියෙන් කිව්වොත් පින පව රැස් වෙන තැන කර්ම භවය. එහෙනම් කර්ම භවයක් රැස් වෙච්ච නිසායි පෙර භවයේ මේ ජීවිතය අද මේ සකස් වෙලා තියෙන්නේ, මව් කුසකින් ජනිත වුණේ. එතකොට අන්න භවපච්චයා ජාති. එහෙනම් ආනන්ද, භවයට හේතුව මොකද්ද? ස්වාමීන් උපාදාන. උපාදාන පච්චයා භව. උපාදානයයි මේ භවයට හේතු. උපාදාන හතර ආකාර තියෙනවා. කම්ම කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත නොහොත් භව උපාදාන සහ අත්තවාද උපාදාන. විස්තර කරන්න කාලේ නැහැ. එතකොට උපාදාන. එහෙනම් භවයට හේතුව මොකද්ද? උපාදාන. ආනන්ද, උපාදානයට හේතුව මොකද්ද? ස්වාමීන් උපාදානයට හේතුව තණ්හාව. තණ්හා පච්චය උපාදාන. තණ්හාව. තණ්හාවකේ ඇල්ම. ඇල්ම කියන්නේ ආලය. ආලය. ආදරය, ආලය, ප්‍රේමය.
ඇල්ම තණ්හාව. ආනන්ද, ඇල්මට නැත්නම් තණ්හාවට හේතුව මොකද්ද? ස්වාමීනි, තණ්හාවට හේතුව වේදනාව. වේදනා පත්‍යා තණ්හා. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව ඇති වෙනවා. කුමන වේදනාවද? සෝමනස්ස සහගත සුඛ වේදනාව. සතුටු සහගත සැප වින්දනය. අන්න එතන තමයි තණ්හාව ඇති වෙන්නේ. එහෙනම් සෝමනස්ස සහගත සුඛ වේදනාව. තව විදිහට කිව්වොත් ආශ්වාදය. කවුරු දන්න හැම කෝහම? ඇහැ කන නාසය දිව ශරීරය මනස තුලින් ලබන්නේ ආශ්වාදේ. මෙන්න ආශ්වාදේ තමයි අන්න තණ්හාවට හේතුව. වේදනා පච්චා තණ්හා. ආනන්ද, ආනන්ද වේදනාවට හේතුව මොකද්ද? ස්වාමීනි, වේදනාවට හේතු ස්පර්ශය. මොන ස්පර්ශයද? රාග සංපස්සය. පස්ස පච්චා වේදනා. රාගෙන් සිද්ධ වෙන ස්පර්ශයයි සැප වේදනාවට හේතු වුණොත් ආශ්වාදයට හේතුව. සියල්ල හේතුඵල ධර්ම. සියල්ල හේතුඵල ධර්ම නිසාම හේතුව නැසුවාම ඵලය නිරුද්ධ වෙනවා. එහෙනම් භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙන්න මේ හේතුඵල ධර්මයේ, නැතුව අනිකක් නෙවෙයි. ආනන්ද, මේ රාග සංපස්සයට හේතුව මොකද්ද? ස්වාමීනි, සලායතන පත්‍යා පස්සෝ. ස්වාමීනි, ස්පර්ශයට හේතුව සලායතන. චක්කායතනේ, සෝතායතනේ, ගහනායතනේ, ජීවායතනේ, කායායතනේ, මනායතනේ, ඇහැකන නාසයේ දිව ශරීරයේ මනස ආස්වාදයේ පිණිස ආයතන වශයෙන් දිගින් දිගට ක්‍රියාත්මක වීම. ආයතන කියන්නේ රැස් කරන ස්වභාවය යුක්තව ඇහෙන් ආස්වාද රැස් කරනවා චක්කායතනය, කණෙන් ආස්වාද රැස් කරනවා සෝතායතනය. මේ විදිහට ඇහැකන නාසයේ දිව ශරීරයේ මනස ආස්වාද රැස් කරන ස්ථාන වශයෙන් ක්‍රියාත්මක වුණාම ආයතන කියනවා. ප්‍රධාන වශයෙන් ඔය ඉදප්පච්චේතා පටිසමුප්පාද අවිජ්ජා මූලින් යන. එතකොට අන්න පෙන්නනවා සලායතන පච්චයා පස්සෝ. ආනන්ද, සලායතනයන්ට හේතුව මොකද? ස්වාමීනි, භාගතුන් වහන්ස, නාම රූපයි හේතුව. නාම රූප පච්චයා සලායතන. අන රාග සම්පස්සේ රාග සලායතන නිර්මාණය වෙන්නේ, ආශ්වාදය නිර්මාණය කරන ආයතන බිහි වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප දුහම එතන රාගෙන් ද්වේෂෙන් මොහෙන් තුනෙන්ම ගමන් කරනවා. ප්‍රධාන වශයෙන් උත්තරදී රාගෙන්. දැන් විස්තර කරන්න කාලේ නැහැ. ඔබට බනහන්න පුළුවන් අන්න ලෝතුරු වන්නට ගිහිලා ඇති වෙනකම්. ඔය විස්තර කරලා තියෙන. නාම රූප පත්‍ය සලායතන. එහෙනම් ආනන්ද, නාම රූපයට හේතුව මොකක්ද? නාම රූපයන්ට හේතුව මොකක්ද? ස්වාමිනි, භාගතුන් වහන්ස, විඥානයයි. විඥාන පත්‍ය නාම රූප. එහෙනම් විඥාන ප්‍රත්‍යයෙන් තමයි නාම රූප ඇති වෙන්නේ. ඊළඟට භාගතුන් වහන්සේ අහනවා, ආනන්ද, විඥාණයට හේතුව මොකක්ද? ස්වාමිනි, භාගතුන් වහන්ස, විඥාණයට හේතුව සංඛාර. පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, අනින්ජාපි සංඛාර. එතන සංඛාරය දෙනවා. භව කියන තැනත් යදෙනවා, සංඛාර කියන තැනත් යදෙනවා. කතමෝච බික්කවේ සංඛාර, පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, අනින්ජාපි සංඛාර යනාදී වශයෙන් විස්තර වෙනවා. මනෝ සංඛාර, වාචි සංඛාර, කාය සංඛාර කියලාත් විස්තර වෙනවා. සංඛාර. ඒක කර්ම ශක්තිය. කර්ම ශක්තිය. එතකොට ආනන්ද, සංඛාරයට හේතුව කොහොමද? ස්වාමිනී භාගතුන් වහන්සේ, සංඛාරයට හේතුව අවිජ්ජාවයි. අවිජ්ජා පත්‍යා සංඛාර. මොකද අවිජ්ජාව කියන්නේ? අවිජ්ජාව කියන්නේ කතමෝච බික්කේ අවිජ්ජා. කුමක්ද මහණ? අවිජ්ජාව කියන්නේ දුක්ඛයක් ඥානං, දුක්ඛ සමුදයක් ඥානං, දුක්ඛ නිරෝධයක් ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදායක් ඥානං, අයං උච්චති අවිජ්ජා. අවිජ්ජාව කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය නොමැතිකමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ නොමැතිකමයි. චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද? දුක්ඛාරිය සත්‍ය, දුක්ඛ සමුදයාරිය සත්‍ය, දුක්ඛ නිරෝධාරිය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍ය. එතනින් අපි බලමු දුක්ඛාර සත්‍ය කියන්නේ කොහොමද? අන්න දුක්ඛාර සත්‍ය කියන්නේ කොහොමද කියලා බැලුවාම තමයි පටලව ගත්ත තැන හම්බ වෙන්නේ. මොකද දුක්ඛාර සත්‍ය කිව්ව ගමන් දුක්ඛ කියන පදේ දැක්ක ගමන් පදපරමය මොකද කරන්නේ? දුක්ඛ කියලා මේ විඳින දුක විස්තර කරන්න යනවා ලෝකෙට. ඔන්න ඔතන තමයි පටලවන්නේ. ඔන්න ඔතන තමයි අර අබෞද්ධය බිහිවෙලින්නේ. නමට බෞද්ධ, පැවැත්මෙන් අබෞද්ධ පුද්ගලයා බිහිවෙලින්නේ ඔන්න ඔතන. කොහොමද? ඔය යථා ධර්මයේ උතන්දි විකෘති වෙනවා. ඇයි ඒ? දුක්ඛ ආරි සත්‍ය කියලා විග්‍රහ වෙන සත්‍ය අන ලෝකයට විග්‍රහ කරන්න යන දුක්ඛ වශයෙන්. ධර්මය තුල පැහැදිලිවම සඳහන් වෙන දුක යනු දුක්ඛ ආරි සත්‍ය නොවේ. දුක්ඛ ආරි සත්‍ය යනු දුක නොවේ කියලා. ඒ කියන්නේ මිනිස්සු මේ දුක කියලා කියන්නේ විඳින එකට. දැන් මේ ජීවිතේ විඳිනවනේ එක එක දුක් විඳිනවනේ සත්‍යෝ. ඒ දුක ඒක තමයි මේ බුදු පියාණන් හස පෙන්වා දුන්නේ කියලා හිතන් ඉන්නවා. පින්වතුනි, මේ ලෝක සත්‍යය විඳින දුක මොනව පෙන්නලා දෙන්නද ආයි? ලෝක සත්‍යය කොහොමද දුකනි විඳින්නේ? ඕකේ ආයි පෙන්නලා දෙන්න දෙයක් නැහැනේ. එහෙනම් ලෝකයට පෙන්නලා දෙන්න ඕන ওই දුකෙන් නිදහස් වෙන ක්‍රමය. දුක් විඳිනවා කියලා ආයි පෙන්නලා දෙන්න දෙයක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ දුක්ඛ ආරි සත්‍ය වශයෙන් මේ ලෝකය දුකයි දුකයි කියන එක නෙවෙයි. ඒ වගේම තමයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු.
පෙර නොවැසු විරූ ධර්මයක් කියන කලින් අහල නැති එකක්. එනම් කලින් අහල නැති මේ යථා ධර්මය දුක්ඛ ආරි සත්‍ය කියලා කියන්නේ එහෙනම් ලෝකේ ජන සමාජයේ මිනිසුන්ගේ චින්තනය තුළ පවතින සත්‍යයක් නෙවෙයි. ඒ කිව්වේ මේ ලෝකයේ බහුතර සත්‍ය දන්න එකක් නෙවෙයි මේ දුක්ඛ ආරි සත්‍ය කියන්නේ. මොකද දුක්ඛ ආරි සත්‍ය කියන්නේ කාටත් ඇස් දෙකටත් පේන සත්‍යයක් නං සියලුම දෙනා නිවන් දකින්න ඕන. මොකද දුක්ඛ ආරි සත්‍ය අවබෝධ වුණාම ඒ සමගම සමුදාරි සත්‍යත් අවබෝධ වෙනවා, නිරෝධ ආරි සත්‍යත් අවබෝධ වෙනවා, නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍යත් අවබෝධ වෙනවා. ඔය චතුරාර්ය සත්‍යම අවබෝධ වුණාම ඔහුට ආයි ඉන් දුකෙන් නිදහස් වෙන්න ආයි වෙන මාර්ගයක් ඕනේ නැහැ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයම දුකෙන් නිදහස් වෙන්න හේතු වෙනවා. එහෙමනම් දුක්ඛ ආරි සත්‍ය කියලා කියන්නේ මේ ලෝකයා දන්න කතාවක් නෙවෙයි. ලෝකයා දන්න සත්‍යයක් නෙවෙයි. එහෙනම් ලෝකයා දුක කියන්නේ විඳින දුකට. බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආරි සත්‍ය වශයෙන් පෙන්වා දෙන්නේ විඳින දුක නෙවෙයි. ලෝකයා දුක වශයෙන් දකින්නේ ඵලයට හිමි දුක, විපාක දුක්ඛ. ඵලය තමයි දකින්නේ දුක වශයෙන්. උදා වෙච්ච ඵලය දුක වශයෙන් දකින්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒ දුක්ඛ ආරි සත්‍ය වශයෙන් පෙන්වා දෙන්නේ මොකද්ද? විඳින දුක නෙවෙයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඒ විඳින දුක උදා වෙන්න හේතු වෙච්ච ධර්මය. අන්න දුක්ඛ ආරි සත්‍ය තුල පෙන්වා දෙන්නේ. ද්වේතානුපස්සලාගෙන ද්වේතානුපස්සනා කියලා සූත්‍රයක් තියෙනවා. අන්න එතන වටිනා ගාථා රත්නයක් ඇතුළත් වෙනවා. අන්නේ ගාථා වැසුරෙන් දුක්ඛ ආරි සත්‍ය කියන්නේ කොහොමද කියලා පහදා ගන්න පුළුවන්. යම්පරේ දුක්ඛතෝ ආහෝ තදරියා අහු දුක් තදරියා සුඛතෝ සමායන යම්පරේ සුඛතෝ ආහෝ තදරියා අහු දුක්ඛතෝ යම්පරේ දුක්ඛතෝ ආහෝ තදරියා සුඛතෝ විදු යම්පරේ සුඛතෝ ආහු තදරියා අහු දුක්ඛතෝ යම්පරේ දුක්ඛතෝ ආහු තදරියා සුඛතෝ විදු. ඔතන පරේ කියලා කියන්නේ පෘථග්ජනයා, නැත්තම් තථාගත ධර්මය අවබෝධ නොකරපු ලෝකවැසිය, අඥාන ලෝකයා. තථාගත ලෝතුරු බුදුපියාණන් වහන්සේ ලෝකයට පෙන්වා දෙන මේ පරම නිර්මල නිරපේක්ෂ ධර්මයේ නොදත් පුද්ගලයාට තමයි පරේ පරය කියලා එතන කිව්වේ, පෘථග්ජනය කියන අර්ථයෙන්. එහෙනම් එතන මොකද්ද මේ කියන්නේ? යම් පරේ සුඛතෝ ආහෝ තදරියාහු දුක්ඛතෝ. පෘථග්ජන ලෝකයා, මේ ධර්මයේ නොදත් පෘථග්ජනික ලෝකයා යමකට සැපයි කියයිද? තදරියා ආහු දුක්ඛතෝ. ආර්ය උත්තමයෝ ඒ දේටයි දුක කියන්නේ. යම් පරේ දුක්ඛතෝ ආහෝ තදරියා සුඛතෝ විදු. පෘථග්ජනයා ලෝක යමකට සැපයි කියයිද? ආර්ය උත්තමයේ දේට දුක කියනවා. පෘථග්ජනයා ලෝකෙට දුකයි කියද? පෘථග්ජනයා ලෝකෙ යමකට දුකයි කියද? යම් පරේ දුක්ඛතෝ ආහෝ පෘථග්ජනයා යමකට දුකයි කියයිද? තදරියා සුඛතෝ විදු. ආර්ය උත්තමයෝ සැප වශයෙන් දකින්නේ ඥානෙන් අන්නේ සත්‍ය. එතකොට එහෙනම් මෙන්න මෙතන තියෙන අනුසෝත සහ පටිසෝත කියන චින්තන වෙනස. මොකද චින්තන වෙනස? ඒ තමයි පෘථග්ජනයා යමකට සැපයි කියයිද? ආර්ය උත්තමයෝ ඒ දෙයට දුක කියනවා. පෘථග්ජනයා යමකට දුකයි කියයිද? ආර්ය උත්තමයෝ ඒ දෙයට සැප කියනවා. එහෙනම් පෘථග්ජනයා කුමකටද සැප කියන්නේ? මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවන ආස්වාදයට. අර උපතිස්ස පිරිවැජනන් වහන්සේ තමන්ගේ සාංසාරික පාරමිතා ඥාණයෙන් අසාරයි කියලා තේරුම් ගත්තේ. තේරුම් අරගෙන තේරුම් ගත්තට මේ හේතුඵල ධර්මයේ දැක්කේ නෑනේ මුලින්. ඒ ගාථාව ඇහුනට පස්සේ හේතුඵල පටිසමුප්පාදි දැක්කේ. ඊට පස්සේ තමයි තමන් වහන්සේ දැක්ක ඒ ධර්මය සත්‍යයි කියලා හේතු ගැන්වුණේ. ඒ සමග තමයි උන්වහන්සේ සෝවාන් ඵලයට පත් වුණේ. එහෙනම් පෘථග්ජනයා සැපයි කියන්නේ ආස්වාදයට. ඇහැකන නාසය දිව ශරීරය මනස පිනවීමෙන් ලබන ආස්වාදයට තමයි පෘථග්ජනයා සැප කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක කියන්නේ ඒ ආස්වාදයට. නැතනම් තවත් විදිහකට කිව්වොත් පෘථග්ජනයා කාමයට තමයි සැප කියන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙනම් දුක කියන්නේ ඒ කාමයට. එහෙනම් යම්පරේ සුඛතෝ ආහෝ තද්දරියාහු දුක්ඛතෝ. පෘථග්ජනයා යමකට සැපයි කියයිද? පෘථග්ජනයා කාමයට සැප කියනවා. තද්දරියා අහු දුක්ඛතෝ. ආර්ය උත්තමයෝ ඒ දෙයට දුක කියනවා. එහෙනම් දුක්ඛෝති භික්ඛවේ කාමානමේතං අදිවචනා. මහානමේ ආර්ය විනය තුල දුක කියන්නේ කාමයට. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඵලය ගැන නෙමෙයි, හේතුව ගැන. හේතුඵල නිරෝධය. හේතුව නිරෝධ කිරීමෙන් ඵලය නිරෝධ වීම. උන්වහන්සේ පෙන්වා දෙන්නේ දුක්ඛස්කන්ධය සමුදේ වෙලා තියෙන්නේ කාමයේ හේතුවෙන්. දැන් බලා ගන්න මම පෙන්වා දෙන්නම් ඔබට. එහෙනම් අන්න භාගතුන් වහන්සේ පෙන්වා දුන්න. එහෙනම් මෙන්න මේ කාමය පෘථග්ජනයා කල්පනා කරනවා සැප හැටියට. ආර්ය උත්තමයෝ ඒ කාමයේ අර්ථකථනය කරනවා දුක හැටියට. දුක්ඛ හැටියට. එතකොට පෘථග්ජනයා යමකට දුකයි කියයිද? යම්පරි දුක්ඛතෝ හෝ තද්‍රියා සුඛතෝද? පෘථග්ජනයා යමකට දුකයි කියයිද? ආර්ය උත්තමයෝ අන්නේ දෙයට සැප කියනවා. පෘථග්ජනයා කුමකට දුක කියන්නේ? ආස්වාදෙන් වෙන්වීමට. කාමෙන් වෙන් වෙන්න සිද්ධ වුණොත් අන්නේක පෘථග්ජනයාට පේන්නේ දුක වශයෙන්.
ආරි උත්තමයන්ට ඒ කාමෙන් ඒ ආශ්වාදයෙන් වෙන්වීම සැප වශයෙන් පේන්නේ. ආස්වාද ආදීනෝ නිස්සරණ. ඒ ආශ්වාදයන්ගේ ආදීනෝ දැකලා නිස්සරණයට පත් වේද? යෝ චන්දරාග විනෝ චන්දරාග පහණං ඉදන් නිස්සරණං. එහෙනම් ඒ කාමී ආශ්වාදේ ආදීනෝ නොනින් දැකලා පටිසමුපාදයට අනුව අන්න ආර්ය ශ්‍රාවකයා ඒ කාමෙන් වෙන් වෙනවා, නෙක්ඛම් මේට පත් වෙනවා. එහෙනම් අන්න බලන්න, එහෙනම් පෘථග්ජනයා කාමෙන් වෙන්වීමට නොහොත් නෙක්ඛම් මේට දුක කියනවා. පෘථග්ජනයාට කාමෙන් ආස්වාදෙන් වෙන් වෙන එක මහා දුකක්. අර පහුගිය කාලේ කොරෝනා කොවිඩ් වසංගතයේ තියෙන කාලේ මිනිසුන්ට කිව්වා නිරෝධානය වෙන්න කියලා. ඒ වචනේ තියෙනවා නිරෝධා කියලා. නිරෝධානය වෙන්න කියලා. ඒ කිව්වේ එක තැනකට වෙලා ඉන්න මේ ලෙඩේ හදාගන්න නැතුව. සමහරුන්ට ඒ කාමයෙන් වෙන් වෙලා ටික කාලෙකට කාමයෙන් වෙන් වෙලා ආස්වාදයෙන් වෙන් වෙලා ගෙදරට වෙලා කාමරයකට වෙලා ටික දවසක් ඉන්න එක දරාගන්න බැරුව අර ඩිප්‍රෙෂන් එහෙම නැත්නම් විෂාදය හැදුනා, උපායාසයන්ටපත් වුණා, සමහරු සියදිවි හිතන්න අසාගත්තා. ඔබ දන්නවනේ කතා පුවත්. සියදිවි නසාගත්තා බොහෝ දෙනෙක් ඒ නිරෝධානීය දරාගන්න බැරුව. නමුත් ආර්ය ශ්‍රාවකයෝ ඉතාම සතුටින් අදටත් ඉන්නේ කුටියකට වෙලා දොර ජනෙල් වහගෙන නිරෝධානීය වෙලාමයි හැමදෑම. එතකොට ඔවුන්ට ඒක මහා සැප. දැක්කද වෙනස? පෘථග්ජනයාට කාමෙන් වෙන්වීම ආස්වාදයෙන් වෙන්වීම සතියකට දෙකකට වෙන් වෙන එකත් ඔහුට මහා දුකක්. එහෙනම් පෘථග්ජනයාට කාමෙන් වෙන්වීම දුකයි, ආරි ශ්‍රාවකයන්ට ඒ කාමෙන් වෙන්වීම නොහොත් නෙක්ඛම් මේ සැපයි. මෙන්න චින්තන වෙනස. එහෙනම් කාමයේ සැපයි කාමෙන් වෙන්වීම දුකයි කියන්නේ පෘථග්ජනික ලෝක චින්තනය. කාමයෙන් කාමයේ සැපයි කාමෙන් වෙන්වීම දුකයි කියන්නේ පෘථග්ජනික ලෝක චින්තනය. කාමයේ දුකයි කාමෙන් වෙන්වීම සැපයි කියන්නේ ලෝකෝත්තර ආර්ය චින්තනය. එහෙනම් අන්නේ චින්තනයටපත් වුණොත් තමයි පින්වතුනි නිවන් දකින්නේ. එහෙනම් දුක්ඛාර සත්‍ය අවබෝධ වුණා කිව්වේ අන්නේ කාරණාව අවබෝධ වුණාම. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ දුක්ඛස්කන්ධේ උදාකරන හේතුව කාමය. සකල ලෝක සත්‍යය තුළම පවතින කාමය තමයි ඔවුන් තුළ මේ කර්ම රැස් වෙන්න හේතු වන ප්‍රධාන හේතුව. චේතනාම් බික්කවේ කම්මං වදාමි. රාග දේශ මොහෝ චේතනා මනස උපදින්නේ කාමය මුල් කරගෙන. එහෙනම් කාමයේ සැපයි කියලා හිතන තාක්කල් කර්ම ශක්තිය රැස් වෙනවා. කර්ම ශක්තිය රැස් වෙනකන් කර්ම භවය හට ගන්නවා. කර්ම භවය හට ගන්නකන් ඒ භවයේ ප්‍රත්‍යයෙන් ජාති හට ගන්නවා. ඒ ජාතිය හට ගන්නකන් ඒ ජාතියට උරුම ජරා මරණ සහිත දුක්ඛස්කන්ධය පහළ වෙනවා, සමුදය වෙනවා. එහෙනම් අන්න භාගතුන් වහන්සේ ඒ ධර්මයයි පෙන්වා දුන්නේ. එහෙනම් අවිජ්ජාව කිව්වේ මෙන්න මේ කාමය දුකයි කියන යථාර්ථය නොදන්නා කම. එහෙම නැත්නම් කාමයේ සැපයි කියලා හිතාගෙන ඉන්න ඒ මුලා සහගත මානසිකත්වය. අන්න එකට කිව්ව අවිජ්ජාව. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ අවිජ්ජාව ප්‍රත්‍ය වෙලා අවිජ්ජා පත්‍ය සංඛාරා අන කර්ම ශක්තිය උපදිනවා. කර්ම ශක්තිය ප්‍රත්‍යයෙන් විඥාන හට ගන්නවා, නාම රූප හට ගන්නවා, මෙලවත් පරලොවත් යන දිවසේ විස්තර කරන්න ගියාම ගොඩක් ගැඹුරුයි. ඒවා විස්තර කරලා තියෙනවා. එහෙනම් ඒ අවිජ්ජාව නොහොත් කාමයේ සැපයි කියන මුලා මානසිකත්වයේ හේතු කරගෙන සත්‍යය තුළ සංඛාර හට ගන්නවා. එතන ඉඳලා චක්‍රය යනවා. අවිජ්ජාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං, නාම රූපපච්චය සලායතනං, සලායතනපච්චය පස්සෝ, පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදානං, උපාදානපච්චය භවෝ. අන්න කර්ම භවයේ, කර්ම භවයේ හැදෙනවා. දැන් මොකද වෙන්නේ? කර්ම ගෙවන් දෙනවනේ ඊට පස්සේ. භවපච්චය ජාති. ඒ කර්ම භවයේ හේතුවෙන් ජාතියක් සකස් වෙනවා නැවත. පුනර්භවය කිව්වේ නැවත නැවත මේ ජාති සකස් වීම. එහෙනම් මොකද වෙන්නේ? භවපච්චා ජාති. ජාතිය සකස් වෙච්ච තැන මොකද වෙන්නේ? ජාතිය සකස් වෙච්ච තැන ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. අන්න දුක්ඛස්කන්ධය පහළ වෙන. දැන් දුක්ඛස්කන්ධය නෑ කියලා තර්ක කරන්න බෑනේ. ආත්මයක් ඇද්ද ආත්මයක් නැද්ද කියලා තර්ක කරන්න පුළුවන් අඥානයන්ට. හැබැයි දුක්ඛස්කන්ධයක් ඇද්ද නැද්ද කියලා තර්ක කරන්න බෑ කාටවත්. මොකද ඇස්පනා පිටම් පේන්න තියෙන දුක්ඛස්කන්ධය. එහෙනම් අන්න භාගතුන් වහන්සේ අන්න පෙන්නවා යේ ධම්මා හේතුප්පබ්බවා තේ සංහේතු තථාගතවහ. මේ යම් ධර්මයක් හේතුවකින් සමුදේ වෙයිද අන්නේ හේතුව භාගතුන් වහන්සේ පෙන්වා දුන්නා. එහෙනම් දුක්ඛස්කන්ධය පහළ වෙච්ච ආකාරය පෙන්වා දුන්නා. දුක්ඛස්කන්ධයට හේතුව ජාතිය, ජාතියට හේතුව භවය, භවයට හේතුව උපාදාන, උපාදානයට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව වේදනා, වේදනාවට හේතුව ස්පර්ශ, ස්පර්ශයට හේතුව සලායතන, සලායතනයන්ට හේතුව නාම රූප, නාම රූපයන්ට හේතුව විඥාන, විඥානයන්ට හේතුව සංඛාර, සංඛාරයට හේතුව අවිජ්ජාව. අන්න ඒ ධම්මා හේතුප්පබ්බවා තේ සං හේතු තථාගතෝ ආහ. යම් ධර්මයක් හේතුවකින් ප්‍රභව වෙයිද ඒ හේතුව භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. එපමණකින් නතර වෙනවද? නැහැ.
තේසංචයෝ නිරෝධය වංවාදී මහා සමනෝ. ඊට පස්සෙ උන්වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ දුක්ඛස්කන්ධය සමුදය කරන මූල හේතුව නොහොත් අවිජ්ජාව කෙසේද නිරෝධ කළ යුත්තේ? අන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධන මේ සමගම එතකොට පේන්න පටන් ගන්න කොමක්ද? කාමයේ පසුපස හඹා යෑමෙන් මේ සියලු මුලව සතුන් මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සහිත මේ දුක්ඛස්කන්ධේ මේ පංච උපාදානස්කන්ධේ ගුදුරබ් බවට පත් වෙනවා අත්භවෙන් අත්භවයට. අන්න යථා ධර්මය අවබෝධ වෙනවා. එහෙනම් කාමයේ දුක වශයෙන් පේන්න පටන් ගන්නවා ඥානයට ප්‍රඥාවට. කාමයේ දුක වශයෙන් පේනවා. ඊළඟට ඒ කාමයන් කෙරෙහි ඇති ඇල්ම දුක්ඛ සමුදය වශයෙන් පේනවා. ඒ කාමයන් කෙරෙහි ඇති ඇල්ම මනසෙන් දුරු කිරීම දුක්ඛ නිරෝධය වශයෙන් පේනවා. එහෙනම් ඒ කාමයන්හි ආදීනෝ නෝනින් දකිමින් කාමයන්හි ආදීනෝ නෝනින් දකිමින් නෙක්ඛම් ආනිසංස නෝනින් දකිමින් වාසය කිරීම දුක්ඛ නිරෝධගාමිනී පටිපදා හැටියට නුවන්ට පේනවා. ඒ සමගම චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රඥාවෙන් දකිනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රඥාවෙන් දකිනවා. ප්‍රඥාවෙන් දැක්කහම මොකද වෙන්නේ? අන්න චතුරාර්ය සත්‍ය ප්‍රඥාවෙන් දැක්කහම අන්න දුක්ඛ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මාදිට්ඨි. ඔන්න ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වෙනවා. තේසංචයෝ නිරෝධය වං ආදි මහා සමනෝ. ඒ දුක්ඛස්කන්ධයේ සමුදය වෙන හේතුවත් නිරෝධ කරන ආකාරයේ ඒ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ මහා විශ්වීය මහා ශාස්ත්‍රතුමන් වහන්සේ පෙන්වා දෙනවා ලෝකයට. එහෙනම් අන්න අවිජ්ජාව නිරෝධ කිරීමෙන් දුක්ඛස්කන්ධයේ නිරෝධ වන්නේය. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතුවක් නිසා නම් මේ දුක්ඛස්කන්ධය හටගත්තේ. ඒ හේතුව නිරෝධ කිරීමෙන් මේ දුක්ඛස්කන්ධය නිරෝධ වෙන්නේය. එහෙනම් අවිජ්ජාව නිරෝධ කිරීමෙන් මොකද වෙන්නේ? අවිජ්ජාව කිව්වේ අනර කාමයේ සැපයි කියන මානසිකත්වය. දැන් මනසින් අතුගාලම දාන්න ඕනේ ඒක. කාමයේ සැපයි කියන මානසිකත්වය මනසින් දුරු කරලම දාන්න ඕන. ඒ සඳහා මොකද කරන්නේ? කාමයේ ආදීනව දකිමින් නෙක්ඛම් මේ ආනිසංස දකිමින් වාසය කරන බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අවිජ්ජාව නිරෝධ වෙනවා. තේසංචයෝ නිරෝධය වං ආදී මහා සමනෝ. ඒ ඵලය නිරෝධ කරන ආකාරය උන්වහන්සේ පෙන්වා දෙන හේතු නිරෝධයෙන් හේතු භංගා නිරුද්ධති. දැන් අන්න හේතුව නිරෝධ වෙනවා. අවිජ්ජා නිරෝධා. අන්න අවිජ්ජා නිරෝධයි දැන්. ඒක වෙ කාම ආස්වාදයේ සැපයි කියන මානසිකත්වයේ මනසින් දුරු වෙනවා. දැන් මොකද වෙන්නේ? ඒ සමගම අවිජ්ජාව දුරු වෙනවා. අවිජ්ජාව දුරු වීමෙන් අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ. අර මනසේ රාග දේශ මොහ චේතනා උපදින ස්වභාවය නිරෝධ වෙන්න පටන් ගන්නවා. ඒ කිව්වේ කර්මය අවසන් වෙන්න පටන් ගන්නවා. අර සසර පුරා ගෙව්වේ කර්මය ඒක ඉවර වෙන්න පටන් ගන්නවා. කර්මෙන් නිදහස් වෙන්න පටන් ගන්න ඕන දැන් ටික ටික. අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා විඤ්ඤා නිරෝධෝ. විඤ්ඤා නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආත නිරෝධෝ. සලආත නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. ඔන්න කර්ම භවය අවසන් වීගෙන යනවා. අන්න භවයෙන් කර්ම භවයෙන් නිදහස් වෙනවා. භව නිරෝධයට පත් වෙනවා. අන්න ආරි ශ්‍රාවකෙක් බවට පත් වෙලා දැන් භවය නිරෝධ කරනවා. භව නිරෝධා කර්ම භවයක් නොමැති තැන නත්ති කම්ම භව නත්ති උප්පත්ති භව. කර්ම භවයේ නොමැති තැන උප්පත්ති භවයක් නැත. නත්ති ජාතස්ස අමරණං අත්ති අජාතස්ස අමරණං. ජාතියක් ඇති තැන අමරණීයත්වයේ නැත. ජාතිය නොමැති තැන අමරණීයත්වයේ ඇත. අත්ති ජාතස්ස මරණ. ජාති ඇති තැන මරණේ ඇත. අන්න ජාති ඇති තැනයි මරණේ තියෙන්නේ. එහෙනම් නත්ති අජාතස්ස මරණ. ජාතියක් නොමැති තැන මරණයක් නැත. එහෙනම් භව නිරෝධා ජාති නිරෝධෝ. භවයේ නිරෝධයි කර්ම භවයේ නිරෝධයි. කර්ම භවයේ නිරෝධු නම් එහි ඵලයක් වශයෙන් අන්න ජාති නිරෝධ වෙනවා. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේවානං දුක්ඛ දෝමනස උපායාසා නිරුජ්ජාන්ති. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝති. නිරෝධෝ නිබ්බාණං නිබ්බාණං පරමං සුඛං. අන්නර හොයපු පරම සුවේට පත් වෙනවා. අන්න පරම සුවේ සදාතනික සුවේ අන්න උදා වෙනවා. ජාතිය නිරෝධ වෙච්ච තැන ජාති නිරෝධා ජරා මරණ නිරුජ්ජාන්ති. ජාතිය නිරෝධ වෙච්ච තැන ජරා මරණ නිරෝධයි. ජරාව නිරෝධ නම් අජරයි. මරණය නිරෝධ නම් අමරයි. අජර අමරයි අජරාමරයි. එහෙනම් අජරාමර නිවනටපත් වෙනවා. ඒ හේතුව බිඳහල තැන. අන්නේ හේතුඵල ධර්මයයි භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ පටිච්ච සමුප්පාදයේ හැටියට. ඔබ නිවන් දකින්න නම්
මෙන්න මේ ධර්මයයි අවබෝධ කරගත යුතු. මේ තථාගත ලෝතුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ හේතුඵල ධර්මයයි අපගේ සාරිපුත්තයන් වහන්සේ එක ගාථාවෙන් අවබෝධ කරේ. උන්වහන්සේගේ උග්ගටිතඤ්ඤ මහා ප්‍රඥාවෙන් ඒ උත්තරීතර ධර්ම න්‍යායයි. අන්න ඒ උතුම් වූ සාරිපුත්තයන් වහන්සේ ගාථාවෙන් සෝවාන් ඵලයට පත් වෙනවා. ඊට පස්සේ ඒ ගාථාව අහගෙන සෝවාන් ඵලයට පත් වෙච්ච සාරිපුත්තයන් වහන්සේ නැත්තම් ඒ කෝලිත උපතිස් කෝලිත සමායන උපතිස් කියන පිරිවැජයන් වහන්සේ කෝලිත කියන තමන්ගේ යාළු පිරිවැජයාටත් නැත්තම් අපගේ මුගලන් හාමුදුරන්ටත් ගිහි කාලේ කෝලිත පිරිවැජයන් වහන්සේටත් මුණ ගැහිලා ඒ ගාථාවම දේශනා කරාම උන්වහන්සේත් උග්ගටිතඤ්ඤ මහා ප්‍රඥායි උන්වහන්සේත් ඒ ගාථාව අහලා සෝවාන් ඵලයට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? උන්වහන්සේලා දෙදෙනාම යනවා කෝලිත උපතිස්ස සහ කෝලිත කියන උතුමන් වහන්සේලා දෙන්න අපගේ ලෞතර බුදු පියාණන් වහන්සේ හමුවට යනවා. යනකොට ඈත තියාම ඒ මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේ කියනවා, මහණ ඔය එන්නේ මාගේ අග්‍ර ශ්‍රාවක සහ ဒုတိය ශ්‍රාවක උතුමන් වහන්සේලා දෙන්න කියලා. ඊට පස්සේ ඒ කතාව ගොඩක් ලස්සන දිග කතාවක්, දැන් කියන්න කාලෙ මදි. ඒකේ වැදගත්ම හරිය තමයි ඊට පස්සේ දැන් අර භාගතුන් වහන්සේගේ ධර්මය අහලා දෙදෙනාම සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ අපේ ගුරුවරයා අපේ ගිහි කාලේ ගුරුවරයාටත් ගිහින් කියලා උන්වහන්සේත් එක්කගෙන යමු කියලා සංජය බෙල්ලට්ටි පුත්ත ඇදුරුතුමාට ගිහිල්ලා කියනවා. සාරිපුත්තයන් වහන්සේ, ගුරුතුමනි, අප සෙව් ධර්මය අපට මුණ ගැහුණා. ඈතින් එනකොටම දැනගත්තා ධර්මය මුණ ගැහිලා කියලා. ඊට පස්සේ සංජය බෙල්ලට්ටි පුත්ත ගුරුවරයා අහනවා, මොකද දරුවනි ඔබ සොයපු දේ ලැබුණාද? එසේ ගුරුතුමනි, ඇදුරුතුමනි, අපි සොයපු දේ ලැබුණා. අපි සොයපු අමරණීය මාර්ගය අපිට මුණ ගැහුණා. ඔබ වහන්සේටත් ඒ ධර්මය අපි ලබා දෙන්න, ඔබ වහන්සේත් යන් අපිත් එක්ක ඒ මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේ ඔළුතුරු ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්න අපිත් එක්ක යන් කියලා කිව්වා. කිව්වාම සංජය බෙල්ලටි පුත්ත ගුරුතුමා කිව්වා, මම දිය සැලියක් විඳලා දිය ගන්න හැන්දක් වෙන්න බෑ මාට කියලා. ආචාර්යවරයෙක් වශයෙන් ඉඳලා මට බෑ අතවැසියෙක් වෙන්න කියලා කිව්වා. ඔබ යන්න උපතිස්ස, ඔබ යන්න කෝලිත, ඔබ යන්නේ ශ්‍රමණ බබත් ගෞතමයන් වහන්සේ ගාවට, මම නතර වෙන්නම් මේ අනුගාමිකයෝ ටිකත් එක්ක කියලා. එහෙම කියලා උපතිස්ස පිරිවැජයන් වහන්සේගෙන් සංජය බෙල්ලට්ටි පුත්ත ගුරුවරයා අහනවා, උපතිස්ස මේ ලෝකෙ වැඩියෙන් ඉන්නේ මෝඩයෝද පණ්ඩිතයෝද කියලා. එතකොට උපතිස්ස පිරිවැජයන් වහන්සේ කියනවා, ස්වාමීනි, මේ ලෝකෙ වැඩියෙන් ඉන්නේ මෝඩයෝ, අඩුවෙන් ඉන්නේ පණ්ඩිතයෝ කියලා. ඊට පස්සේ කිව්වා, එහෙනම් උපතිස්ස යන්න, අඩුවෙන් ඉන්න පණ්ඩිතයෝ ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ගාවට යයි, වැඩියෙන් ඉන්න මෝඩයෝ ටික මෝඩූමා ගාවට එයි කියලා. එහෙම කියලා සමුදුන්නා. ඊට පස්සේ ඊට පස්සේ උපතිස්ස පිරිවැජයන් වහන්සේ සහ කෝලිත පිරිවැජයන් වහන්සේ දෙන්නම ගිහිල්ලා අපගේ ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ හමුවේ පැවිදි වෙනවා. පැවිදි වෙලා ඔය කතාව කියනවා. භාගතුන් වහන්සේ අපි පෙර ගිහි කාලෙම, ඒ කියන්නේ පිරිවැජියෙක් වශයෙන් හිටපු කාලේ අපේ ගුරුවරයා වුණේ සංජය බෙල්ලට්ටි පුත්ත ගුරුතුමා. එතුමාට අපි මේ ධර්මයේ මුණ ගැහුණට පස්සේ මෙහෙම ගිහින් කිව්වා. කිව්වහම මේ කතාව එතුමා කිව්වානි, මොකද්ද? වැඩියෙන් ඉන්න මෝඩයෝ ටික මාගාවටෙයි, අඩුවෙන් ඉන්න පණ්ඩිතයෝ ටික ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ගාවට යයි කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඔන්නෝම කතාවක් කිව්වානි. කිව්වහම අන්නේ වෙලාවේ තමයි ඒ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ මේ ගාථා දෙක දේශනා කරන්නේ. අසාරේ සාරමතීනෝ, සාරේ චාසාර දස්සිනෝ, තේ සාරං නාධි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා. මේ දතාව දේශනා කරන ගාථා දෙකෙන් එහෙනම් අන්න එතන පෙන්වුව මොකද්ද? අසාර දේ සාර හැටියට දැක්කා සංජය බෙල්ලට්ටි පුත්ත. අසාර කාමයේ නිසා ඔහු සාර නිවන ප්‍රතික්ෂේප කළා. අසාර සුවයක් නිසා, අසාර කාම සුවය නිසා පරම සුවය වන නිවන ප්‍රතික්ෂේප කළා. අසාර කාමසුවය සාර හැටියට දැක්කා, සදාතනික පරමසුවය වන නිවන අසාර හැටියට දැක්කා. ඒ නිසා සංජය බෙල්ලට්ටි පුත්ත නතර වුණා. එහෙනම් සාරිපුත්ත මොග්ගල්ලාන යනාදී වශයෙන් ආමන්ත්‍රණය කරමින් අසාරදේ සාර හැටියටත්, සාරදේ අසාර හැටියටත්, අසාරේ සාරමතිනෝ, සාරේ චාසාර දස්සිනෝ, අසාරදේ සාර හැටියටත්, සාරදේ අසාර හැටියටත්, අසාර සුවය සාර සැපයක් හැටියටත්, අසාර සැපය සාර සැපයක් හැටියටත්, සාර සැපය අසාර සැපයක් හැටියටත් දකින ඒ මෝඩයා තේ සාරං නාදී ගච්ඡanti, ඔහුට කවදාවත් සාරත්වය සාර සැපේ මුණ ගැහෙන්නේ නැහැ. මිච්ඡා සංකප්ප ගෝචරා,
මුලාවෙච්ච අදහස් ඇතුළෙම ජීවත් වෙනවා. සාරංච සාරතෝ නඥාත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා. සාර වූ නිවන් ශාන්තිය පරම සුවය සදාතනික සුවය සාර සැපේ හැටියට දකිනවා. අසාර කාම සුවය අසාර හැටියට දකිනවා. සාරංච සාරතෝ න සාරංච සාරචෝ සාරතෝ ඥාත්වා ඒකේ සාර වූ සැපය සදාතනික පරම සුවය නිවන සදාතනික සුවය වශයෙන් දකිනවා. සදාතනික සාරය වශයෙන් දකිනවා. අසාරංච අසාරතෝ අසාර වූ කම් සැපය මේ මොහතක ආස්වාදය ඇහැකන නාසයේ දිව ශරීරයේ මනසේ ඇහැකන නාසයේ දිව ශරීරයේ මනස පිනවීමෙන් ලබන මේ අසාර සුවය අසාර හැටියටම දකිනවා. තේ සාරං අධිගච්ඡanti මෙන්න මේ ඥානවන්තයා සාරත්වය උරුම කරගන්නවා. සාර සැපය උරුම කරගන්නවා. සම්මා සංකප්ප ගෝචරා අන්නේ බුද්ධිමත් වූ බෞද්ධයා ඒ බුද්ධ ශ්‍රාවකයා සාර වූ සංකල්ප ඇතුලේ ජීවත් වෙනවා. ඇත්ත දකිමින් යථාර්ථය දකිමින් ජීවත් වෙනවා. යනාදී වශයෙන් මේ ගාථා දෙක දේශනා කළා භාගතුන් වහන්සේ ඒ සාරිපුත්ත සහ මොග්ගල්ලාන උතුමන් වහන්සේලාගේ ඒ ජීවිත ප්‍රවෘත්තියත් ඇසුරු කරගෙන. මොකද උන්වහන්සේලා අසාර කාම සැපය අසාර හැටියට දැකලා සාරු නිවන සොයාගෙනයි අර ගිහි ගෙන්න ඉක්මුනේ. ඒ නිසා උන්වහන්සේලාට ඒ සදාතනික සාරසෝය උරුම වුණා. උන්වහන්සේලා දෙන්නා ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී පාද මූලයේදී උත්තරීතර අරහත් ඵලයට පත් වුණා. ඒ නිසා උන්වහන්සේලේ සදාතනික සැපයට පත් වෙලා සදාතනික විශ්වයේ අමරණීය භාවයට පත් වුණා. අර අසාර සැපයට ආවඩපු පිරිස අදටත් සංසාරේ අසාර අත්බව ගත කර කර අසාර සුවයක් පස්සේ සතර අපාය පවා වැටි වැටි යනවා තාම. ඒ නිසා පින්වතුනි, එදා අපගේ උතුම් වූ මිහිඳු මහරහතන් වහන්සේ උතුම් වූ පොසොන් පුන් පොහොයේ දවසේ ලංකාවට වැඩම කරලා අන්නේ ධර්මයයි පෙන්වා දුන්නේ. අසාර කාම සැපය අසාර හැටියට දකින්න, සාර නිවන සාර හැටියට දකින්න. මෙන්න මේ විදිහට සාරේ අසාරේ තේරුම් අරන් මිච්ඡා සංකල්පයන්ගෙන් වෙන් වෙලා සම්මා සංකල්පයට පත් නැත්නම් මිත්‍යා විශ්වාසයන්ගෙන් වෙන් වෙච්ච සම්‍යක් දෘෂ්ටියට පත් වෙච්ච ඇත්ත ඇති හැටියෙන් දකින යථාභූත ඥාන දර්ශන යුක්ත බුද්ධිමත් මිනිසෙක් වෙලා මේ ලද උතුම්ම මනුෂ්‍ය ජීවිතෙන් අග්‍රඵල නෙලා ගන්න කියන එකයි එදා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන්ට කියලා දුන්නේ. එහෙනම් ඒ පින්වත් වූ මිනිස් පරම්පරාවෙන් පැවතෙන වර්තමාන පුරුකක් ඔබත්. එහෙනම් ඔබටත් පින්වතුනි, ඒ සදාතනික සුවේ උරුමයි, ඒ සදාතනික සාර නිවන උරුමයි, සාර සැපේ උරුමයි. එහෙනම් ඔබ සියලුම දෙනා අද මේ උතුම් වූ පොසොන් පුන් පොහොයේ දවසේ, මේ වටිනා පුන් පොහොයේ දවසේ අන්නේ ධර්මයයි සිත්ති ධාරණය කරගත යුත්තේ. එදාටයි ඔබ ලෝතුරු බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ. එහෙනම් අවිචාරයෙන් වෙන් වෙලා විචාරයට පත් වෙන්න හොඳම දවසේ ඔබට ඒ බණ ටික ඇහුනේ. එහෙනම් මේ ධර්මය මේ විහාරස්ථානේ, මේ ජපාන් විහාරස්ථානේ ඉඳගෙන, පීස් පගෝඩා මේ විහාරස්ථානේ ඉඳගෙන මේ පින්වතුන් ශ්‍රවණය කළා වගේම මේ තාක්ෂණික මාධ්‍ය ඔස්සේ ලෝකේ පුරාම ඉන්න අපේ සිංහල බෞද්ධ පින්වතුන් මේ උතුම් පොසොන් පුන් පොහේ දවසේ ඒ උතුම් සද්ධර්මයේ දේශනා, ඒ සද්ධර්ම දේශනාවට කන් දීලා යථාබෝධය ලබා ගන්න යම් ආකාරයකින් මුල පුරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් එදා ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පණිවිඩය රැගෙන ඒ ලංකාවට වැඩම කරපු මිහිඳු මහරහතන් වහන්සේ කුමක්ද දේශනා කළේ? අපි මේ මහා ශ්‍රමණයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. අපි උන්වහන්සේගේ පණිවිඩය රැගෙනයි එදා ශ්‍රී ලංකාවට වැඩම කරේ කියලා. එහෙනම් මටත් කියන්න තියෙන්නේ, මම ඒ උතුම් වූ අසිරිමත් වූ ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පණිවිඩය රැගෙනයි මේක්සත් රාජධානියට ආවේ. මේ උතුම් පොසොන් පුන් පොහේ දවසේ ඔබට ඒ පණිවිඩය ප්‍රකාශයට පත් කළේ. එහෙමනම් ඒ අතහ ධර්මයේ මනාකොට අවබෝධ කරගෙන තව තවත් කල්යාණ මිත්‍ර සම්පatti උරුම කරගෙන තව තවත් සද්ධර්මයේ මැනවින් ශ්‍රවණය කරමින් දිගින් දිගට ඒ සද්ධර්මයටම කන් දෙමින් ආසේවිතාය භවිතාය බහුලී කතාය ඒ ධර්මයේ මැනවින් ඇසුරු කරමින් ඒ ධර්මයේම මනස පිහිටුවලා ඒ ධර්මයේම නුවණින් සිහි කරමින් ඒ ධර්මයට අනුව ජීවත් වෙන්න උත්සාහ ගන්න පින්වතුනි, එතකොට ඔබට උත්තරීතර ධර්ම මාර්ගයත් එයින් උදාවන උත්තරීතර අමරණීය ඵලයත් අත් කල් නොවේවාම උරුම වේවි. ඔබට උත්තරීතර මාර්ගයත්
ඒ උත්තරීතර ඵලයත් ඒ කාන්ත වශයෙන් මේ ජීවිතයේදී උදා වේවි. එහෙනම් ඒ උතුම් වූ මාර්ගයත් ඵලයත් සාධනය කරගෙන ඒ උතුම් මාර්ගඵල සාධනය කරගත්ත උතුම් බෞද්ධයෙක්, උතුම් බුද්ධිමත් මනුෂ්‍යයෙක්, සත්පුරුෂයෙක් බවට පත් වෙලා මෙලද උත්තරීතර මනුෂ්‍ය ජීවිතෙන් අග්‍රඵල නෙලාගෙන මෙලද පරම දුර්ලභ සම්බුද්ධ ශාසනයෙන් අග්‍රසපත උදා කරගෙන ඒ සදාතනික අජරාමර අමා මහා නිවනින්ම ඒ සදාතනික පරම සුවයෙන්ම නිවි සැනසෙනවා කියන අදිෂ්ඨානයෙන් කවුරුත් හඬනගා සාදුකාරයක් පවත්වමු. සාදු 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 සාදු.